ජයගමු ශ්‍රී ලංකා ජුනි 14 සහ 15 හලාවත ශර්ලි කොරයා ක්‍රීඩාංගණයේදී. අපි දැන් IMF සංවිධානය එක්ක සාකච්ඡා කළා, ආර්ථික වැඩසටහනක් ඉදිරිපත් කළා තියෙනවා. ඒක ක්‍රියාත්මක කරන්න මේ නීතිය ගෙනත් තියෙනවා, ආර්ථික පරිවර්තනය. ඉතින් ඒක කැඩුනොත් මොකද්ද වෙන්නේ? කවුද අපිට විදේශ විනිමය දෙන්නේ? ආපහු බේත් නෑ, ආපහු පෙට්‍රල් නෑ, ආපහු මෙතන හිටගෙන ඉන්නවා. ඉතින් එතනදී තීරණය කරන්න ඕනේ මේ ක්‍රමය අරගෙන ඉදිරියට ගෙනියනවද නැත්නම් ඒකෙන් ඈත් වෙනවද කියන. අද රටේ තියෙන ප්‍රශ්නේ මම අනික් පක්ෂ නායකයන් උතහනවා මේ පරිවර්තන නීතියට සහයෝගය දෙන්න. අපි මේක ඉදිරියට ගෙනියමු. දැන් මේ කළා තියෙන එක අපි ඉදිරියට ගෙනියනවද නැත්නම් පස්සට යනවද? ඒක නේද තියෙන ප්‍රශ්නේ. මෙතන තියෙන පුද්ගලයන් නෙමෙයි, මෙතන තියෙන්නේ අපි රට ගොඩගෙනගෙන තියෙනවා. ඉතින් හැම එක්කෙනාම කැප වෙනවද එකතු වෙලා මෙතන ඉදිරියට යන්න? විකල්පේ මොකද්ද මේ ක්‍රමේ නැත්තම්? මොකද්ද තියෙන විකල්පේ මේ ක්‍රමේ නැත්තම්? මෙතන තෝරන්න තියෙන පුද්ගලයන් නෙමෙයි, මෙතන තෝරන්න තියෙන්නේ ක්‍රමේ. මේ ක්‍රමේ ඉදිරියට ගෙනියවද නැද්ද කියලා ඔබ සෑහීමකටපත් වෙලා තියෙනවා. ඉදිරියට යන්න ඕනේ කියලා මේ ක්‍රමේ අරගෙන යමු. ආපහු ඕනනම් ආර්ථිකය කඩා වැටෙන්න, ඩොලරයකට රුපියල් 400ක් තියෙන්න, තෙල් ඉන්ධන නැතුව ඉන්න, විදේශ විනිමය නැතුව ඉන්න, බේත් නැතුව ඉන්න, පෝර නැතුව ඉන්න, එන අනිත් පැත්තට යන්න ඕනේ. ඕකයි තියෙන තීන්දුව. ඒ පැත්තට ගියොත් ඒක එතනින් ඉවරයි, මේ පැත්තට ගියොත් ඉදිරියට යනවා. ඔය දෙක තියෙන්නේ. අපි මේක මේ පුද්ගලයන් දිහා බලන්න එපා. ඒකයි අපේ දේශපාලනේ වැරද්ද. අපි මිනිහෙක් දිහා බලනවා, එතකොට එයාට ගහනවා අනික් අය. දේශපාලන වේදිකාවේ එක්කෙනෙක් අනික් අයට දොස් කියනවනේ. මෙයා කොටයි කියනවා, කොටමිනියා කියනවා, අර උසයි කියලා. කොහොමනේ ගෙනියන්නේ? පොරොන්දු දෙනවා. ඉතින් මේ ක්‍රමේ හොඳ නැත්තම් ඒකට හොඳ විකල්පයක් කාටරි ඉදිරිපත් කරන්න පුළුවන්ද? ඒකයි මං අහන්නේ. මං නම් තාම දැකලා නැහැ එකක්. සමහරු කියනවා අපි ගිහින් IMF එක කතා කරලා මේක වෙනස් කරනවා කියලා. IMF එක කියනවා මේක වෙනස් කරන්නේ නැහැ කියලා. දැන් එන මාසේ අපිට අත්සන් කරන්න වුණාම මේ ගැන මං අත්සන් නොකර ඉන්නද? බංකොලොත් භාවයෙන් පිට වෙන එකට මං අත්සන් නොකර ඉන්නද? ඔය තියෙන ඔයගොල්ලෝ තියෙන ප්‍රශ්න මට නෙමෙයි. තමන්ගේ අනාගතය ගැන හිතලා තීරණයක් ගන්න.